අයිබෝවන් අපි අද දවසේදීත් ජීවිතයට ඉඩක් දෙන්න සූදානම්. අපි කතා කරනවා මේ චර්ම රෝග මොනවද අපි හඳුනා ගනිමු. හැබැයි ආයුර්වේදයේ පැත්තෙන් අපි ගත්තොත් එහෙම මේකට මොන විදිහටද මේක සම්බන්ධතාවය තියෙන්නේ, ඒකම මේවා හඳුනාගන්නේ කොහොමද, ප්‍රතිකාර කරන්නේ කොහොමද, මේ ගැන තමයි අපි අද දවසේදී කතා කරන්නේ. බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය නයනා ලියනගේ වෛද්‍යතුමියට අපි දවසේදී ආරාධනා කළා. අයබොන්න ඔබතුමියට අයබොන්. අපි මුලින්ම මේ දැන් අපි බටහිර වෛද්‍ය ක්‍රමය අනුව අපි රෝගයක් හඳුනනකොට යම් විදිහක් තියෙනවා. ආයුර්වේදයේදී අපි සමහර වචන පවා භාවිත කරනවා, ටිකක් වෙනස් ක්‍රමයක් තියෙනවා. මේ චර්ම රෝගයක් කියලා කියන්නේ මොකද්ද? ආයුර්වේදයේ කොහොමද අපි ඒක හඳුන්වන්නේ? ආයුර්වේදයේදී චර්ම රෝගයක් කියලා හඳුන්වන්නේ අත්‍යවශ්‍යම දැන් සමමත් පිට හටගන්නා යම් කිසි වර්ණ වෙනස් වීමක්. ඒ කියන්නේ කොරතු වෙලා, නැත්නම් කළු වෙලා, එහෙම නැත්නම් අඳුරු පැහැවිලා, ඊළඟට කැසීමක්, එහෙම නැත්නම් දැවිල්ල, වේදනාව, ඊළඟට සමහරලාට මේකේ දහඩිය ගලන්නෙම නැති වෙන්න පුළුවන් සමේ. එහෙම නැත්නම් අධික ලෙස දහඩිය ගලන්න පුළුවන්. ඊළඟට සම වේලි, රළු වෙලා, පොත්තු ගැලවීමක්, ඉරිතැලීමක්, මෙන්න මේ වගේ රෝග ස්වභාවයන් කාලීනව පවතිනවා නම් අපි ඒක සමේ රෝගයක් ඇටියට හඳුන්වනවා. හොඳයි. එහෙමනම් මේ වගේ තත්වයන් නැති වෙනට හේතු කාරණා මොනවද? ආයුර්වේදයේ හුඟක් හේතු සඳහන් කරනවා සමේ රෝගයක් ඇතිවීම සඳහා. විශේෂයෙන්ම ආහාරමය හේතු, ඊළඟට ආහාර පාන, ඒ වගේම විහරණ, ඊළඟට මානසික හේතු, ඊළඟට පරම්පරාවෙන් එන රෝග, ඊළඟට සාමාන්‍යයෙන් කර්ම විපාක නිසා හටගන්න රෝග, ඒ වගේම මේ දේශගුණික විපර්යාස නිසා, කාලගුණයේ වෙනස් වීම නිසා, මේ আদি ගොඩක් හේතු කාරණා තියෙනවා යම් කිසි රෝගයක් හටගන්න. සමේ රෝග සඳහාත් ඒ කාරණාම හේතු වෙනවා. හොඳයි. මේ දුම්බීමෙන්, මත්පැන් පානයෙන් මේ වගේ තත්ත්වයන් නැති වෙන්නත් පුළුවන්. දුම්බීම, මත්පැන් පානයත් අනිවාර්යයෙන්ම ඕනෑම රෝගයකට හේතු වෙනවා. ඒ වගේම මේ සමේ රෝග සඳහාත් ඒක විශේෂ හේතුවක් වෙනවා. මේ වගේ බොහෝ දේවල් තියෙනවා. මෙතනදී ඔබතුමියක මේ මානසික හේතුන්. දැන් මානසික හේතුන් කියලා කිව්වහම මොන විදියටද අපිට මේක අර්ථකථනය කරන්න පුළුවන්? මානසික හේතුන් කිව්වහම සාමාන්‍යයෙන් දැන් වර්තමාන සමාජයේ ගොඩාක් අය අධික පීඩනයට ලක් වෙලා, ඒ කියන්නේ ආතතියෙන් තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් ආයුර්වේදයේ සඳහන් කරනවා හේතු හැටියට දැන් ක්‍රෝධය, ශෝකය, බය, අන්තික රාගයෙන් අධික රාගය, මේ වගේ සාමාන්‍ය මානසික ස්වභාවයන් ඕනවට වඩා වැඩි මට්ටමින් පවත්නකොට ඒක රෝගකාරක වෙනවා. ඉතින් ඒ ඕනම රෝගයකට හේතු වෙනවා වගේ ඒකත් විශේෂයෙන්ම සමේ රෝගවලටත් හේතු වෙනවා. ඒ වගේම තමයි දැන් අපි කතා කරොත් ආහාර පාන. ආහාර පාන ගත්තාම සාමාන්‍යයෙන් විරුද්ධ ආහාර කියලා කියන්නේ එකිනෙකට පටහැනි ආහාර. උදාහරණයක් ඇරෙයිද උෂ්ණාහාර සහ සීතාහාර. ඒතර මේක එකට ගන්නවා. එකට ගත්තාම ආහාර ජීර්ණයට එකින් ලොකු බාධාවක් ඇති වෙනවා. ඒ වගේම තමයි සමහර මේ දැන් අජීර්ණය තියෙනකොට කෑම දිරවන්නේ නැති අවස්ථාවේ ආපහු දිරවන්නේ එක ජීර්ණය සනසුව වෙන ඉස්සෙල්ලා නැවත ආහාර ගන්නවා. ඒ කියන්නේ අජීර්ණයක් තියෙනවා ඒක සුව කරගන්නේ ආපහු ආහාර ගන්න. ඊළඟට තව කෑම කාපු ගමන් ආයි කනවා. ඒ කියන්නේ අර ඉඩක් නොතිය මේ දැන් කෑම කෑවා ආයි ඒ ගමම ආයි කනවා. ඉතින් ඒ කියන්නේ ගොඩක් වෙලාවට දැන් සාමාන්‍යයෙන් කරනවා ඒ වගේ වැඩ. ඉතින් අනිත් එක තමයි මధుර රස. ඒ කියන්නේ පැණි රස, එඹුල් රස, ලුණු රස, ඒ වගේම උෂ්ණාහාර, තෙල් අධික ආහාර, ඊළඟට මේ ඒ වගේ ආහාර වැඩිපුර ගත්තොත් ඒකත් රෝගකාරකයක්. මොකද මේව දිරවීමේ අපහසුතාවයක් එනවා. ඒක නිසා මේ හමේ රෝග හටගන්න ඒකත් කාරණයක් වෙනවා. ඒ වගේම තමයි වර්තමානයේ දැන් මුගක් වෙලාවට මේ ෆ්‍රිජ් වල තියලා කෑම කනවා. දැන් අද තිබ්බොත් එහෙම සමහර වෙලාවට එක දවසක් වෙලා සමහරු සතියක් විතර තියලා කෑම කනවා. ඒතර මේව රත් කර කර ගන්නවා. මේකෙන් හමේ රෝග විතරක් නෙවෙයි හුඟක් රෝග වලට හේතුකාරක වෙනවා. ඒ වගේ තමයි ෆාස්ට් ෆුඩ්ස්, ඊළඟට මේ කෘමිනාශක. දැන් ඒකෙන් අපි කාටවත් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි කවුරුත් ඒකෙන් ගොදුරක් වෙලා තියෙන්නේ. ඉතින් කෘමිනාශකත් ලොකුම හේතුවක් හුඟක් රෝග වලට. ඊළඟට මේ કૃත්‍රිම රසායනික ද්‍රව්‍ය දීපු ආහාර කල්තබා ගැනීම සඳහා, ඊළඟට සීතල ජලය ඕනවට වැඩිය පානය කරොත් අයිස් සතුර, මේවා හුඟක් රෝගකාරක වෙනවා ආහාරමය වශයෙන්. දැන් මම මේ වගේ කාරණා කියනකොට මතක් වෙන්නේ වෛද්‍යතුමිය, අපි සාමාන්‍ය ජීවිතයේදී සමහර අපිට මේ වගේ ගැලවෙන්න බැරි අවස්ථා තියෙනවා. හැබැයි අපිට මේ ඇති වෙන ගැටලු මං හිතන අද දවසේ මේකත් निराකරණය කරගත්තොත් හොඳයි. දැන් ගොඩක් වෙලාට විවිධ වෘත්තීන් වලදී බොහෝ විට දැන් අපිට තියෙන පහසුකම් එක්ක අපි ඉන්නේ සීතල කාමරවල.
බොහෝ විට අපි උදේ පාන්දර වැරට ආවට පස්සේ රැට් රැ වෙලා ගෙදර යනකම්. දැන් මේ සීතල කාමරයක ඉන්න කෙනෙක් සමහරවිට අපි දැකලා තියෙනවා මේ සීතල වතුරම තමයි පානය කරන්නේ. දැන් මේවා අපිට සමට දැන් අපි කියන සමහරලාට දැන් අපිට තේරෙනවා අපි සීතල වැඩි කාමරයක වැඩි වේලාවක් රැඳුනහම හැම නිකන් හැකිලුණු ස්වභාවයක් එනවා. එහෙම නැත්නම් අර තෙතමනයක් නැති ගතියක් එනවා. එතකොට අර වගේ සීතල වතුරම අපි දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න ගත්තොත් ඒවා සමට යම් අහිතකර තත්වයක් තියෙයිද? අනිවාර්යයෙන්ම සමට සමට විතරක් නෙවෙයි සම්පූර්ණ හැම දැන් ආහාර ජීර්ණය ලොකු බාධාවක් තනිකර සීතල වතුර. මොකද ජීර්ණය කරනවා කියලා කියන්නේ ඒකට ආයුර්වේද සඳහන් කරනවා ජටරාග්නිය කියලා. අග්නියක් කියන්නේ දැන් ගින්දරනේ. ඒතර ඒ ගින්දර නිවනවා නම් වෙන මේ ක්‍රමයකින්. ඒතර ආහාර දිරවන්නේ කොහොමද? ඊළඟට අනිත් එක තමයි අපි අධික ලෙස සීතල කාමරවලටලා ඉන්නවා. මේක ඝර්ම කලාපික රටක්. ඒතර අපි බහින්නේ එළියට තනිකර උෂ්ණ මේ පරිසරයකට. ඒතර දැන් මේ අධික සීතලයේ මෙතන ඉන්න ඊට පස්සේ එළියට බහිනවා තද උණුසුමට. එතකොට සම්පූර්ණයෙන් දැන් මේක එක මොහොතකදී විශාල වෙනසකට ගොදුරු වෙනවා. ඒතර ඒකෙන් අනිවාර්යයෙන්ම දැන් මේක මේ මිනිස්සේ මම දැන් අපිට හිතන්න පුළුවන් හිතලා අදහසක් වෙනස් කරන්න පුළුවන්. නමුත් ශරීරයේ තියෙන රසායනික ක්‍රියාකාරම් කොහොමද වෙනස් කරන්නේ? ඒවා සම්පූර්ණයෙන් අර වෙනස් ස්වභාවයකටපත් වෙනවා. ඉතින් මේක එක රෝගයකට විතරක් නෙමෙයි හුඟක් රෝගවලට හේතු වෙනවා. ඒක තමයි දහඩිය දානවා කියන්නේ. දැන් ආයුර්වේද විද්‍යාවට අනුව දහඩිය කියන ඇඟේ තියෙන එක මල කොටසක් පිට කිරීමක්. ඒතර දහඩිය දාන්නේ නැත්නම් අපේ දැන් මල කොටස ඇඟේ ඉතුරු වෙනවා. ඇඟේ ඉතුරු වෙනවා කියලා කියන්නේ දැන් සෛල මට්ටමින් එක එක දැන් ශරීරයේ තියෙන විවිධාකාර මට්ටම් තියෙනවා නේද? ඒ මට්ටම් වල මල කොටස් බැහැර කරන එක ක්‍රමයක් තමයි දහඩිය දෙමීම. ඒතර ඒ ක්‍රමය බාධා වෙනවා. ඒතර මේ මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවයත් අඩු වෙනවා. මොකද ඇතුලෙන් මේ වෙනස් පරිසරයක් අපි මේ දීලා තියෙන්නේ. ඒතර මේකෙදි ගොඩාක් ශරීරයේ අභ්‍යන්තරිකව රසායනිකව භෞතිකව ලොකු විපර්යාසයන්ට භාජනය. එතකොට සමේ රෝග වලට අනිවාර්යෙන් හේතුවක් වෙනවා. ඒ වගේම තමයි ගොඩාක් රෝග වලට මේක හේතුකාරකයක්. මේ ශීතකාමරවල ඉඳීමත් සීතල ජලයේ පානයත් මේ වගේ වැරදි විහරණ කාරණා. හොඳයි. අපි වැඩසටහන අතරතුරදී තවත් බොහෝ ගැටලු අපිට මතුවේවි. අපි කතා කරමු මේ පිළිබඳව. හොඳයි. ආයුර්වේදයට අනුව වෛද්‍යමය චර්ම රෝග වර්ග මොනවාද? ප්‍රභේද මොනවාද? ආයුර්වේදයට අනුව දැන් චර්ම රෝග වර්ග දෙකක් තියෙනවා. මහා රෝග සහ ශුද්‍ර රෝග කියලා. මහා රෝග කියලා කියන්නේ ඒව සුව කිරීමේ අපහසුතාවයක් තියෙනවා. ඒව රෝග හතක් තියෙනවා. මේ චර්ම රෝග සියල්ල ගත්තත් එම 18ක් හඳුන්වලා තියෙනවා. දැන් මේ දර්ශනය අවුරුදු 4000කට විතර කලින් පහළ වෙච්ච දර්ශනයක්. ඒතර ඒ කාලේ ඒ කතා කරපු දේවල්ම තමයි අදත් තියෙන්නේ. අබ්ද වෙනස් වෙලා තින්නේ මිනිස්සුන්ගේ සිතුම් පැතුම් තමයි වෙනස් වෙලා තින්නේ. සිතුම් පැතුම් කියන්නේ මේ අර නාගරීකරණය සහ මේ કૃතිමකරණය වෙනස් වීමක් මිසක් නැතුව චර්ය රටාව වෙනස් වෙලා තියෙනවා. වෙනස් වෙලා තියෙනවා. නමුත් ස්වභාව ධර්මයේ වෙනස් වෙලා නැහැ. ඒතර රෝග හට ගන්නා ක්‍රම එකම විදියයි. ඒතර දැන් මේ මහා රෝග හතක් තියෙනවා. ඒ හත සාමාන්‍යයෙන් වර්තමානයේ මේ ලාදුරු කියලා හඳුන්වන රෝගයේ තත්ත්වත් එක එක ගැළපීලා යනවා. ඒතර මේ හුඟක් එකේ වෙනස් වෙන්නේ ඒ කියන්නේ දැන් ආයුර්වේද දර්ශනයට අනුව රෝගයක ස්වභාවය ගත්තාම රෝගයක් මේ වෙන් කරලා මේ කියන්නේ විවිධ වෙන්නේ වාත පිත්ත කප කියන තුන් දෝෂය අනුව. ඒ කියන්නේ ඒකේ සම්බන්ධතාවය අනුව. ඒක ගැන ටිකක් මම කතා කරන්නම්. මොකද මේ දර්ශනය ඒ කියන්නේ සාමාන්‍ය සමාජය දැන් බුදුදහමේ තියෙන හුඟක් ගැඹුරු කරුණු සමාජයේ කතා වෙනවා. දැන් මේක දර්ශනයක් වුණාට මේක එළියට යනවා අඩුයි. ඒ නිසා මේ දැන් ආයුර්වේදය ගත්තාම ඒකත් අර අතීතයේ තියෙන දර්ශනයන් තියෙන්නේ දැන් පංචභූතවාදය. ඊළඟට පංචභූත කියලා කියන්නේ පඨවි ආපෝ තේජෝ වායු ආකාශ. දැන් මේක නම් සාමාන්‍ය ජනතාවට හුරු පුරුදු වචන. ඒතර තුන් දොස් කිව්වහම එකක් දන්නවා. වාත පිත්ත කප. කප කියලා කියන්නේ සාමාන්‍යයෙන් ජනතාව හඳුන්වන සෙම කියනට සමාන දෙයක්. එතකොට දැන් ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ පංචභූත. ඒතර මේ වාත පිත්ත කප කියන එකෙන් මේවා තමයි ක්‍රියාකාරී සාධක. කියන්නේ ශරීරයේ ක්‍රියාකාරීත්වයට හේතු වෙන්නේ මේ තුන නිසා. ඊළඟට ශරීරයේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ ස්ට්‍රක්, කියන්නේ මේ සැකිල්ලක් තියෙන්නේ ධාතු කියන කොටස්. ඒ කියන්නේ රස, රක්ත, මාංශ, මේද, අස්ථි, මජ්ජා, ශුක්‍ර කියලා. මේවට කියනවා ධාතු කියලා. කියන්නේ ශරීරය දරා සිටිනවා කියන එක. ඒතර වාතය කියන එකෙන් කරන්නේ දැන් අපි මේ වාතයකින් දැන් ඇතුලේ ඇඟ ඇතුලේ ක්‍රියාකාරීත්වය, ඇඟ ඇතුලේ තියෙන ක්‍රියාකාරීත්වයේ එකක් තමයි ජීර්ණය. ජීර්ණය සහ යමකින් එකකට පරිවර්තනය වීම. ඒ වගේම උෂ්ණත්වය රඳා සිටීම. මෙන්න මේ කරුණ සිදු කරන්නේ පිත කියන සාධකයෙන් විසින්. ඒතර ශරීරයේ යම්කිසි පරිවහනයක් කරන්නේ, චලනයක් කරන්නේ
වාතය කියන සාධකය විසින්. එතර කප කියන එකෙන් කරන්නේ ශරීරයේ තියෙන ද්‍රවත්වය රැක ගැනීම, ඒ වගේම ශරීරයට හැඩයක් ලබා දීම, ශරීරයේ තියෙන සීතල ගතිය ඇති කිරීම, ඒ වගේ තමයි කොටස් එකට අලවා තැබීම. කියන්නේ මේක එකට දැන් පිටෙන් කරන්නේ කඩන එක, කප කියන එකෙන් කරන්නේ යමක් එකහු කිරීම. එතර මේක මේ තුන තමයි ක්‍රියාකාරී සාධක. එතර ශරීරයට දැන් බැහැරින් ගන්න අපි ආහාර පාන වලින් පටවි ආපෝ තේජෝ වායු කියන කොටස්. ඒක ඇතුළට ඇවිල්ලා ශරීරයේ තියෙන දැන් එළියේ තියෙන අපි කෑම කැරට් අර බාත් නරමව කෑවට පස්සේ ඒ විදිහට නෙමෙයිනේ ශරීරයේ කොටස් බවට පත් වෙන එක. එතකොට ඒක කරන්නේ ජීර්ණය විසින්. ඊළඟට අපි ගන්න එළියෙන් ගන්න හුස්ම තමයි ඇතුළේ වාතය බවට පත් වෙන්නේ. එතකොට එළියෙන් ගන්න ඉර එළිය ඒ යම්කිසි ආකාරයක තාපයක් ඇතුළට එනවා. ඒක තමයි ශරීර අභ්‍යන්තරයේ තියෙන. එතකොට මේක යාමණය කිරීමක්, ඒ කියන්නේ සමවපත් වීමක් තමයි නිරෝගිකම කියලා හඳුන්වන්නේ. එතකොට මේකෙදි දැන් ඔය කියන දැන් නිරෝගීතාවය කියන එක හඳුන්වනවා සම දෝෂ. ඒ කියන්නේ දෝෂයන් සමපවතිනවා කියලා කියන්නේ ක්‍රියාකාරීත්වය හරියට පවතින. ඊළඟට සම අග්නි. අග්නි කියන්නේ ඇඟ ඇතුලේ තියෙනවා ආහාරයක් ගත්තාම ජිරවන අග්නියක්. ඒ කියන්නේ දැන් අර කාපු ගමන් ආමාශයේදී ග්‍රහණයේදී මේවා තියෙන අග්නියට කියනවා ජඨරාග්නිය කියලා. ඒතර ඇඟ ඇතුලට යමක් උරා ගනිද්දී දැන් ওই ධාතු කියලා මම කිව්වේ හතක්. ඒතර ඒ එකක් එකක් බවට පරිවර්තනය වීම සඳහා තව තියෙන අග්නි. ඒතර මෙන්න මේවයි තියෙන අග්නිය. ඒ කියන්නේ අග්නි හැටියට 13ක්. මම හිතන්නේ මේක සමාජයට කිව්වට කමන්නේ නැහැ. මොකද මේක සමාජයේ භාවිතයට ආ යුතුයි. සහ දරුමුට එකතු කරගන්න යුතුයි. එකතු කරගතුයි. අයි බුදුදහමෙත් තියෙන දේවල් දැන් සමාජයේ කතා වෙනවනේ. ගැඹුරු ධර්ම කරුණු. ඒ වගේ. ඉතින් දැන් මේක සමව පවතිනවා නම් ඊළඟට මේ අර ධාතු කොටස් සමව පවතිනවා නම් ඊළඟට මල කොටස්. මල කියලා කියන්නේ දැන් අපි මල බැහැර කරනේවා. ඊළඟට මුත්‍ර සහ අර කියන ස්වේද. ස්වේද කියන්නේ දහඩි. එතන මේක සමවපවතිනවා නම් ඒ වගේම මනස සමවපවතිනවා නම් ඒ පුද්ගලයාට අපි නිරෝගී කියලා හඳුන්වනවා. එතන රෝගයක් කියලා කියන්නේ ඒක අසමනම් ඒ යම් යම් ආකාරවල රෝග හට ගන්න. ඒක තමයි ආයතන දැන් මේ වාත පිත්ත කපාණුව තමයි අර රෝග ප්‍රභේද වෙන්නේ. උදාහරණයක් ඇටියෙන් දැන් මේ වාතය කෙනෙක් ගත්තොත් වාතයේ තියෙන ස්වභාවය තමයි වේදනාව ඇති කරන ප්‍රධානම මේ ස්වභාවය. පිතේ ස්වභාවය තමයි උණ ඇති කිරීම සහ රත් වීම, ඇඟේ රතු පාට වීම එවැනි එක. දැන් වාතය ගත්තොත් ඒක කළු පාට. යම් කිසි හැම රෝගයක් හටගත්තොත් එහෙම ඒක කළු පාටයි. කළු පාටට ප්‍රවණතාවය වැඩි. ඒතර දැන් කප කියන එක ගත්තොත් ඒකේ ස්වභාවය තමයි කැසීම වැඩි. දැන් හැම රෝග සම්බන්ධයෙන් තමයි මම කතා කරන්නේ මේ. ඒතර හැම රෝගයකදී කප කියන එක ප්‍රධාන නම් ඒක කැසීම වැඩි. එතකොට මෙන්න මේ කියන්නේ සීතල ගතියක්. දැන් පිත කිව්වොත් ඒකේ රසණ ගතියක්. කප කිව්වොත් ඒකේ සීතල ගතියක්. මෙන්න මේ වගේ. එතකොට මේ වගේ රෝග ලක්ෂණ මේ රෝගයක් හටගත්තොත් ඒ වාත පිත්ත කප කියන තුනේ ලක්ෂණ තමයි ප්‍රකට කරන්නේ. ඒත් ඒකට අනුව තමයි අපි රෝගයක් ප්‍රභේද කරන්නේ. හොඳයි. එහෙමනම් අපි මේ චර්ම රෝගයක් හටගන්නේ කොහොමද? මේවට හේතු කාරණා මොනවද කියන එක පිළිබඳවත් අපි චුට්ටක් කතා කරමු. ඒ එක්කම මේවට ප්‍රතිකාර ක්‍රමවේදයන් මම හිතන අනුගමනය කරන්නේ කොහොමද කියන එක විශේෂයෙන්ම අපි අවධානයට ලක් කළ යුතු කාරණාවක්. කෙටි විරාමයක් අරගෙන කතා කරමු. හොඳයි, විරාමෙන් පසුව අපි අලිත් ජීවිතයට ඉඩක් දෙමු. චර්ම රෝග පිළිබඳවයි අපි කතා කරමින් සිටියේ. බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යතුමිය නයනා ලියනගේ මහත්මිය සමගින් අපි වෛද්‍යතුමිය දීර්ඝව මේ ආහාර පාන ගැන කතා කළා. හැබැයි අපි මේ විහරණ ගැනත් මට හිතෙන අපි දැනුවත් විය යුතුයි. ඔව්, අත වශයෙන්ම මේ විහරණ ගැන අපි අනිවාර්යෙන් අවධානය යොමු කළ යුතුයි. හුඟක් වෙලාවට ඒ ගැන සැලකිල්ලක් නැහැ. ආහාර පාන ගැන තමයි ගොඩක් වෙලාවට කතා කරන්නේ. දැන් විහරණ ගත්තොත් එහෙම දැන් රෝගකාරක මේකට විතරක් නෙමෙයි, හුඟක් වෙලාවට මේකට විශේෂයෙන් මම කියන්නම් හැම රෝග සඳහා දැන් ගොඩක් වෙලාවට එක ව්‍යායාම එහෙම නැත්නම් කායිකව අධික ලෙස වෙහෙසෙනවා. ඒ වෙහෙසුනාට වෙහෙසිලා ඒ ගමම්ම සීතල වතුර පානය කරනවා. ඒතර මේකෙදිත් ඔය ආහාර ජීර්ණයටම තමයි ලොකු වෙම බලපාන්නේ. මොකද ආහාර ජීර්ණය තමයි ඒකෙදි දැන් ඇඟ රත් වෙලා තියෙනවා. ඇඟ රත් වෙච්ච ඇඟට කෙලින්ම සීතල වතුර. දැන් මේකෙදි අර ආහාර ජීර්ණයට වගේම සියලුම රෝගකාරක හේතුවක් ඒකත්. ඒ වගේම තමයි මේ දැන් අධික ලෙස ওই වගේ එළියේ මේ එක්ක දැඩි අවුවේ වෙහෙස වෙලා ඇවිල්ලා සීතල වතුර ස්නානය කරනවා, නානවා. ඒතර ඒකත් එක හේතුවක්. ඊළඟට මේ දැන් මේ වගේ කාරණා තමයි يعني විහරණ ඊළඟට දැන්
මධ්‍යසාර අපි සමහර අවස්ථාවන් වලදී වෛද්‍යතුමිය දැන් මෙන්න මෙහෙම දේවල් කරනවා. දැන් අපි සමහරලාට අපේ රටට නොගැලපෙන ඇඳුම් පැළඳුම් ඇඳීම. දැන් මේ 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 වගේ කාරණා එක්ක අපට චර්ම රෝග වලට යම් අවස්ථාවන් එන්න පුළුවන්ද? දැන් සමහරට අපි දන්නවා අපිට අධිකව උෂ්ණ අධිකව දැනෙන කාලවකවානු තියෙනවා. අපිට සීතල දැනෙන බොහොම අඩුවෙන්. හැබැයි අපිට මට හිතෙනවා අපිට ගැළපෙන අපේ සමට ගැළපෙන ඒවාද අපි අඳින්නේ පළඳින්නේ කියන එක පිළිබඳව. දැන් මේකත් එක්තරා විදිහක ගැටලුවක්ද? ඇත්ත වශයෙන්ම දැන් තද වර්ණයන් අපිට ගැළපෙන්නේ නැහැ. අපි ඝර්ම කලාපික රටක්. ඒතර දැන් කළු රතු ඒ වගේම තද පාට. තද මේවෙන් ඇත්තටම හැමට ලොකු හානියක් සිද්ධ වෙනවා. මොකද තද අවුරස්ණය මේකෙන් දැන් බහැරට යවන්න බෑනේ. දැන් සාමාන්‍යයෙන් දැන් ලානිල් වර්ණය ගත්තොත් එහෙම ඒක ඇඟට හරි සීතලක් ඇති කරනවා. ලානිල් සුදු පාට මේ වගේ වර්ණ ඇත්තටම හොඳයි. දැන් අනිත් එක තමයි ඇඳුම්. දැන් අපිට කපු ඇඳුම් තමයි වඩාත් ගැළපෙන්නේ. දැන් කෘතිම ඇඳුම් ඒ කියන්නේ ওই නයිලෝන් මේ වගේ වයින් දහඩිය උරා ගන්නෑ. ඒතර ඒකත් දහඩිය උරා ගැනීම අත්‍යවශ්‍යයි. ඇඟේ නැත්තම් දහඩිය රැඳෙනවා. ඒතර මේකෙදි හැමට ලොකු හානියක් සිද්ධ වෙන එක නිසා අත්‍යවශ්‍යම අපේ රටට ගැළපෙන්නේ කපු ඇඳුම් තමයි. කපු ඇඳුම් අර ඇඳුම් වලින් වළකිනවා නම් හොඳයි. අත්‍යවශ්‍යම සමේ රෝගින් මේ වර්ණ වලින් මේ මිදෙනවා නම් හොඳයි. කළු වර්ණය, රතු වර්ණය, තද වර්ණ අනිත් එක කපු ඇඳුම් අඳින්න. ඒක නම් අත වශයෙන්ම දිය යුතු පණිවිඩයක් මේ සමාජයට. හොඳයි, මේ પરම්පරාගත රෝග තත්ත්වයන් ගැන අපි කතා කළොත් චර්ම රෝගවලදී තියෙන තත්ත්වයන් මොනවද? ඒකෙදි ඇත්තටම પરම්පරාගත රෝග සමහර රෝග එනවා. දැන් ඔය කිටිබ වගේ රෝගයක් ගත්තොත් ඒ වගේම තව සමාන රෝග තියෙනවා. දැන් මේවා හටගත්තට පස්සේ මේකෙදි වැඩේ තියෙන්නේ ප්‍රතිකාරය අපහසුයි. ඒ කියන්නේ දැන් එයාට ඒ රෝගය හැදුනත් తాවකාලිකව සුව වුණත් නැවත ප්‍රවණතාවයක් තියෙනවා ආයර රෝගකාරක හේතු එකතු වීමෙන් මේ රෝගය හට ගැනීමට. එතකොට යාට රෝගකාරක හේතු වලින් වැළකී සිටින්න ඕන. හැබැයි අපිට දේශගුණික සහ කාලගුණික වෙනස්කම් වලට දැන් දේශගුණික වෙනස්කම් වලින් නම් ගැලවෙන්න පුළුවන්. මොකද අපිට ඒ පළාතවල නොගින් ඉන්න පුළුවන්. නමුත් කාලගුණික වෙනස්කම් වලට මෙයාට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒතර අනිවාර්යෙන් මේ අනිත් එක තමයි කොච්චර කොහොම කරත් මේගොල්ලෝ මේ දැන් ආමේ රෝගයක් තිබුණත් මේ ආහාර ගන්න එපා, මේ විදිහට විහරණ කරන්න එපා කිව්වත් ඒ අය ඒක හරියට මනුගමනය කරන්නේ නැහැ. ඒතර මේ රෝගකාරක හේතුගල සපේනවා. සපේනකොට එයාට ලොකු ප්‍රවණතාවයක් තියෙන සාමාන්‍ය කෙනෙකුට වඩා මේ රෝගයක් හටගන්නේ. අදාළ රෝගය හටගන්න. ඒතර ඒකෙදි සුව කිරීමේ අපහසුතාවය තියෙන්නේ එයාට එයාගේ ඇඟීම තියෙනවා මේ එයාගේ ජානවල තියෙනවා මේ රෝගයේ ස්වභාවය. ඉතින් ඒක නිසා හේතු සාධක වලින් මිදිලා ඉන්න එකෙන් යම් තරමකට රෝගය පාලනය කරන්න පුළුවන්. ඒක රෝගේ හටගත්තාම හැදෙන එක හටගත්ත රෝගේ සුව කිරීමේ හැකියාව තියෙන නමුත් නැවත නැවත හැදීමේ හැකියාව වළක්වන්න අමාරුයි. හොඳයි, දැන් මේ හේතුකාරක අතර මේ බෝ වීමේ තත්වයන් කොයි විදිහටද බලපාන්නේ? සමේ රෝග ගත්තාම සමේ රෝගේ හැම එකම බෝ වෙන්නේ. දැන් ඔය කිටිබ කියලා ඒ කියන්නේ පොතු කබර කියන රෝගය ගත්තොත් ඒක බෝ වෙන්නේ. නමුත් අර මහා රෝග කියපුවෝ දැන් අර මේ ලාදුරු රෝගේ ඒව නම් තාම එච්චරම නැහැ, සමාජය දකින්න ලැබෙන්නේ නැහැ, වඩුයි. එතකොට මේ දැන් සමහර රෝග තියෙනවා එක එක වයස් කාණ්ඩ ළමා වයසේදී හැදෙන රෝග තියෙනවා. දැන් ඔය පාමා එහෙම නැත්නම් එකට කියනවා මේ බටහිර නවීන වෛද්‍ය ක්‍රමයෙන් මේ ස්කේබීස්. මේක හුඟක් මේ ළමයි ඉස්කෝලේ ළමයි අතරේ ඊළඟට ඒක අර සෞඛ්‍ය තත්ත්වය මේ එච්චරම හොඳ නැති. ඒ කියන්නේ පිරිසිදුතාවය අඩු කමත් කියන්න පුළුවන්. නමුත් මේක හැදුනොත් එහෙම අර පිරිසිදුතාවෙන් හිටියා වුණත් බෝ වුණොත් ඉතින් ඒක මුළු පවුලටම හැම කෙනාටම ඒක ගෑවිච්ච ගෑවිත්තන් හැදෙනවා. ඒතර මේ වගේ රෝග බෝ වෙනවා. ඊළඟට අනිත් එක තමයි දද්දරු. දද්දරු කියලා කියන්නේ රින්ග් වර්ම් ඉන්ෆෙක්ෂන්. වර්තමාන විදිහට කිව්වොත් මේකත් බෝ වෙනවා. එතකොට ඒගොල්ලන් ඇඳුම් පැළඳුම් වලින් ඇඳ ඇතිරිලි වලින් එතකොට පාවිච්චි කරන භාණ්ඩ වලින් මේකේ තියෙන අර ඒ ශ්‍රාවික කොටස් ගෑවුනොත් එහෙම නැවත නැවත අනිත් අයට බෝ වෙනවා. ඉතින් මේකෙදි අනිවාර්යෙන් ප්‍රතිකාර ගත යුතුයි. ඒ වගේම තමයි මේ සියලු දෙනාම ප්‍රතිකාර ගත යුතුයි. ප්‍රතිකාර ගන්න ගමන් අනිත් අයගේ මේ තමන්ගේ දේවල් වෙනම පාවිච්චි කරන්න ඕනේ. දැන් ඇඳුම් පැළඳුම් තියෙනේවා එලන්ට පණ ඒවා පුද්ගලිකව පාවිච්චි කරන්න, බ්‍රෂ් එක පාවිච්චි කරනවා වගේ දත් මදින අනිත් තමන්ගේ දේවල් වෙන වෙනම පාවිච්චි කරන එක හොඳයි. නිය පොත කපන නේල් කටර් ඒ වගේ තමන්ට අදාළ දේවල් තුවා මේවා පොදුවේ පාවිච්චි කරන්න හොඳ නැහැ. හැබැයි අපිට වලකින්න බෑ දැන් කොමෝඩ්ස් පාවිච්චි කරන එකෙන්. එතකොට ඒකෙදි කොහොමද තමන්ට පුළුවන් ඒක පවිත්‍රතාවය රැකගන්න තමන් පාවිච්චි කරාට පස්සේ ඒක පිරිසිදු කරන්න ඕන. ඉතින් මේ ක්‍රම වලින් බෝ වෙන එක දැන් හැදුනොත් අනිත් අයට බෝ වෙන එක වළක්ව ගන්න හරි අමාරුයි. මොකද ඉක්මනට වහා බෝ වෙන දේවල්. ඒක නිසා ඉතින් පුළුවන් තරම්
මේ පුද්ගලික සහ පොදුවේ සෞඛ්‍ය ගැන අවධානය යොමු කළ යුතුයි. හොඳයි. අපි අද දවසට ජීවිත ඉඩක් වැඩසටහනින් සමුගෙන යනවා. හැබැයි අපි පොරොන්දු වෙන ඔබට අපේ වෛද්‍යතුමියත් එක්ක ඉදිරි වැඩසටහනේදී ඊළඟ වැඩසටහනේදී සාකච්ඡා කරනවා. මේ චර්ම රෝගවලට කොහොමද ප්‍රතිකාර කරන්නේ? මොන වගේ ක්‍රමවේදයන්ද අපි අනුගමනය කරන්නට ඕනේ? රෝගියෙක්ගේ පැත්තෙනුත් යම් යම් ක්‍රමවේදයන් අනුගමනය කරන කාරණා තියෙනට පුළුවන්. මේ දේවල් ගැන අපි ඊළඟ වැඩසටහනේදී සාකච්ඡා කරනවා. අදට අපි සමුගෙන යනවා අද අපේ මේ සාකච්ඡාවට එකතුනේ බොරැල්ල ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යතුමිය නයනා ලේනගේ මහත්මිය. ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට බෙහෙවින්ම. ඒ වගේම එතුමියට සමුදෙන ගමන්ම ජීවිත ඩක් වැඩසටහනින් අපි සමුගෙන යනවා. සුබ දවසක්.